පරම කම්පීර ශ්‍රීසත් ධර්මෙන් හත මනල සූපත් කරන්නට සවල්පත් සෙසාරන්නගෙන ධර්ුණ දේශණය, සරනයි සදැහැති සුපින්මත්තුඔබ සැමට. සදහම් මකරන්දී සුවතිින් පිනිසිත නිවාසනහන බෞද්ධයාකුවන් විතුළිය මේපේතිී සදහැති උපවිත සධිවේතිනය කරන දායකත්ව සතර්මානු ශාසනාපයි අපේ මැලිසිින්නාආරම්ම කරන්නේ. දේශනා පිෙනුවන් බෞද්ධයාකුවන් විතුළි පඩිකතකිරම් ප්‍රධානමැති්‍රී පරිිශරේ විත වැඩමවා වැඩහිතින පින්වත්සුවමින් වහන්සේ, ොළා බෞද්තාලෝකමාවදේ නාර්ථ බෞද්ධ ධර්මයතනාතිී පති රාජකය පණ්ිත පූජනීය තරලි චන්දකිෙත්ති පින්වත් සුවමින් වහන්සේ අපිහැම දෙනාම දොහුත් මුතුනත්මද සාතුනතිින් දම්ස භාමණ්ඩ පේවෙත පිළිගැනිමුෝ අවසරයි අපේ හාමුතුරුවනි සාතු සාතුසාතු සදවත්නි අද මෙයවුතුම් මෝදේශணාව ධර්මදානයක් ලෙසින් ලංකාවාසේ ලෝකවාසේ හැම දෙනාගේම හත සුව පිණිසමලෙසින්ගෙන එන්නට පුුණ්නිිකාමේ දායකත්වය ලබා දෙෙනවා බෙල්පන් නුවර පදිංචේ තේජාශ්‍රී ධම්මිකා ඒකනායක මලලසේ ක්‍රමාත්මය විසින් අතදිනට තිෙන එතුමියගේ පනස්වනි ජනමුතිනේසේ පත්කරගෙන නිදුක්විිරෝකී චිරජේවනය ආශිරවාතය ප්‍රාර්ථනා කරමින් නම් අපි හැමතිනම සදහැ සිතිින් තැම්පත්ව සදහම් මසන්නට සූතානම් බෙමු ඊටි පෙරාතුව උතුම්මෝ තිසරණ සහිත පංචසේලේ සමඳක්බීම බෙනුවෙන් සාතුනාතනන් බා තෙවරක් නමස්කාරපාටය සචායනාක් කරමුෝ. අවසරයි අපි හාමුතුරුවනේ. සාතුූ සාතුෝ සාතුෝ. නමුතසේ පගත අරහত සම්මා සම්පුතසේ නමුතසේ භගවෙත අරහත සම්මා සම්බුತසේ නමුතස භගවෙත අරහত සම්මා සම්බුතසේ බුද්ං සරනගczaාමි බුද්ධං සරණගచාමි හම්මං සරනගczaාමි දමං සරණගczaා සංහං සරනගచමි සහං සරණගචාමී යුතියම්පි බුද්ධං සරනගచාමි දතියම්පේ බුද්ධං සරණගczaාම යතියම්පි ධම්මං සරනංගచාමි දතිම් शरण गच्छा तृतीय पी संगा दृतीय पी संघं शरण गच्छा मृतीय बुद्धंगा तथम पी बुद्ध शरण गच्छा मृतीय पी दम शरण गच्छा तथियम पी दम शरण गच्छा मतीय शरण गा තතියම්පි සංගංසරණං ගච්ඡාමි තිසාරණ ගමනං සම්පන්නන් ආම පන්තේ පානාතිපාතා වේරමණී සික්හාපදන් සමාධයාමි පානාාතිපාතා වේරමණී සික්කාපදං සමාධයාමි අදින්නාදාාන වේරමනී සික්හාපදන් සමාධයාමින් අදින්නාදාාන වේරමණී සික්කාපදං සමාතියාමි කාමි මිච්චාචාරාවේරමනී සික්කාපදන් සමාධයාමී කාමිස්සු මිච්චාචාරා වේරමනී සික්කාපදන් සමාධයාමි මුසාවාදාවේරමණී සික්හපදන් සමාධයාමි මුසවාතා වේර්මණී සික්කාපදන් සමාධයාමී සුරාමීරය මජ්‍ය පමාදට්ඨානවේරමණී සික්කාපදන් සමාධයාමි සුරාමේරයේ මච්චපමා දට්ඨානා වේරමණී සෙක්කාපදං සමාතියාමි ලිසරණීන සද්ධින් පංච සීලං ධම්මංසාධකං සුරක්හිතංකත්වා අපපමාදේන සම්පාදේත ආමපන්තේ සමන්තා චක්කවාලි සූ අත්‍රාගච්චන්තු දීවතා. සද්ධම්මන් මනිිරාජස්ස සුනන්තු සග්ග මොක්හදන් ධම්ම සවන කාලු අයංභදන්තා ධම්ම සවන කාලු අයංබදන්තා ධම්ම සවන කාලු අයංභදන්තා සතු 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 නමු තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමු තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමු තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස සතු 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 කතමූ චාවුසු සම්මාවයාමූ ඉධාවුසු භික්හු අනුපන්නානං පාපකානං අකුසලානන් දම්මානං අනුපාදායේ චන්දං ජනීතිවායමති විරියන් ආරභති චිත්ත පග්ගන් හාති පද හතිති සතුසාතසාතු. ශ්‍රද්ධාවන්ත පින්වත්නී දැන් හැම දෙනාම සූදානම් වෙන්නේ බෞද්ධයා ගුවන් විදුලිය ඔස්සේ පටිගතකොට විසුරුවාහරනු ලබන ධරමු දේශනාව මේ වෙලාවට නියමිත ධර්මදේශනාව ශ්‍රවනය කරන්න. අද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වය දරමින් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම ධර්මය අසනුප්‍රිය හැම දෙනාටම වටිනා ධරමදානමය කුසලය සිදුකරනු ලබන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන්ුවර පදිංචි ජාශ්‍රී ධමිකා ඒනායක මලලසේ කර මහත්මනය විසින් පෙබරවාරිමාසි විසි අටවෙනිදාටයදී ඇති තම පනස්වෙනි ජන්මදිනය නිමිති කරගෙන එතුමිය ඒ සඳහාශිරුවාද ලබාගැනීීම පිණිස මේ වටිනා ධර්ම දානමය කුසලය මෙලෙසින් සිද්ධ කරනවා එත්තික්කම තමපියාණන් වන විජේරත්න හේරත් ඒකනායක මහත්මා පෙබරවාරි විසි අටවිනිදාට මියගුස් වසර විසි අටක් සපිරීම නිමිත්තෙන් එතුමාට පින් අනමෝදන් කරන්න සීාවන ඩගලස් වික්‍රමසිංහ මහත්මා සහත් තම්මා වන මියරේල් වික්‍රමසිංහ මහත්මනයට පින් අනමෝදන් කරන්න නැන්දම්මාාවන ජයන්ති ම මාලිකා මල් සේකර මහත්මය ඇතුළු මියගිය සියලු ඥාතිහිතමිත්‍රාදීන්ට පින් අනමෝදක් කිරීමට. එ වගේම පෙබරවාරි විසියෙක් වනි දිනු උපන්දිනය සමරු ස්වාමි පුරුෂයාවන රසික මලල සේකර මහත්මාට සෙත් ප්‍රාර්ථනා කරන්න හම දේනියවන සයාරාමල් සේකර මවන රෝහිණී එකනායක, මාමන්්ියීවන ලයනල් පිරිස් මල්ල සේකර කියන පින්ඩතුන්ට පවුලේ හැමදිනාටම ආශීර්වාද කරන්න. ධර්ම දේශකයාණන් වහන්සේට සිත් ප්‍රාර්ථනා කරන්න උදාර ඒනායක මහත්මා ඇතුළු සහභාගවූ සේලු දෙනාටම නිදුප්නී රෝගීසුවය ප්‍රාර්ථනා කරන්න. තිං අද දායකත්වේ දරා කටයුතු කරන රවාරි විසි අටවැනිදාට ජන්මදිනය හහිපත් කරන පින්වත් තේජාශ්‍රී ධම්මිකා ඒකනායක මල්සි කරම හාත්මනයට මේ උතුම් ධර්මදානමය කුසැල බලින් නිදුක් නීරෝගී සුව චිරජීවනය උදාාවේවා කායික මානසික සුවපත්භාවය සැනසිල්ල වේවා එතුමට සුව උපන්දිනක් වේවා කියලාපී සාදු කියලාශීර්වාද කරමු ඒවගේම එතුමියගේ සිතඇැග සිතුම් පැතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු ව ආශිරවාද කරන්නට බලාපොරොත්තුව නේසිියලු බලාපොරොත්තු එලෙසින් ඉෂ්ටවේවා කියලි කවරුත් සාදු කියලා ආශිරවාද කරමු. පින්වත්න්නේ මේ වෙලාවේ ධරම දේශනාව විදිහට මා පින්හතුන්ට කියල දෙන්න බලාපොරොත්තු වන්නේ බෞද්ධයන් විසින් පුරුදු පුහුණු කළ යුතුම ප්‍රධාන මාර්ගාංගයක් වන. මේ නිවන් මගෙහි ගමන් කරනකොට ඉදිරියට යන්නට අත්‍යවශ්‍ය මාර්ගාංගයක් වන, සම්මා වායාමය පිළිබඳව. සම්මාවායාමය කියල කියන වචනයේ, සරලම අදහස ගත්තොත් යහපත් උත්සාහය කියලා අපිට කියන්න පුළුවන් දැන් සමහරමිකරිී යහපත් උත්සාහය කියන හොඳ උත්සාහය කියන හොඳ වැෑයම කියනෝ නිවැරදි උත්සාහය කියන විදිහට විවිධර්ථ දක්වනවා එතකොට අනිත්තාගම්වලායත් කියන්න පුළුවන් ඔයාලට විතරන්න ව අපිටත් හොඳ උත්සාහයත්ය නේද අපත් බලාපොරොත්තු වෙන්න කවදහරි දවසක දෙවියන් වහන්සේ සමගෙක් වෙන්න මහා බ්‍රහ්මයා සමගෙක් වෙන්න ඒ සඳහා තමයිම අපි මේ උත්සාහ කරන්නේ වැෑයම් කරන්න කියල යයි කියන්න පුළුවන් එතකොට අපළඟ තියෙන්නේ එබඳු උත්සාහයක්ද අපේ උත්සාහයක් අනිත් අයග උත්සාහයා සමාන සරල එකක්ද කියලා අපි කල්පනා කරන්න එහම බැලුහම අපිට තේරෙනවා ඒ අය උත්සාහ කරන්නේ පැවැත්ම තහවරු කරගන්න දෙවියන් වහන්සේළඟට ගිහිල්ල හරි සධාතනිකව දිව්‍යලෝකයේ සුවවිඳින්න. මහා බ්‍රහ්මයාලඟට ගිහිල්ල හරි අපාය යන්න නැතු සදාාතනිකව එතැන රැඳී සිටින්න තමයි ඒ උත්සාහය. හැබැයි බෞද්ධයන්ගේ උත්සාහය විදියට පැවැත්ම සඳහා නෙවෙේ බෞද්ධයන්ගේ උත්සාහයමකක් සඳහාද නැවැත්ම සඳහා. එතකොට බෞද්ධයෙක් උනහාම මේ සංසාරය පවතින්නේ කොහොමද සංසාරය පවතිනික නවත්ත ගන්නේ කොහොමද කියලා දැනුවත් වෙලා සිටින්. පෙන්ඩතුනි මේ සංසාරය අපි හැමෝම දිගින් දිගටම සැරිසරන්නේ අපි හැමදිනාගේම හිතේ කෙලෙස්තියන නිසා කෙලෙස් කියල කියන්නේ ලෝබදවේශමූහ කියයන අකුසල මූලයන් පදනම් කරගෙන හටගනු ලබන නරක සිතුවිලි මෙන්න මේ සිතුවිලි වලට තවත් නමක් කියනෝ චේතනා කියලා ඒ චේතනා වලටම තව නමක් කියනවා සංස්කාර කියලා වත් නමක් කියය නෝ කර්ම කියලා. එතුර ඔන්නේ විදිහෙට චේතනා සකස්කර ගත්තාම කර්ම සකස්කර ගත්හාම විපාක පිණස්ස ප්‍රතිසන්දි විඤ්ඥාන පහල වනාම සත්වයා ඉපදනවා ජීවත් වෙනවා මැරෙනවා. ඒ මැරෙන වෙලා විදිත් ආපහු ප්‍රතිසන්දිසි තක් උපදුව ගත්තා මර නරක සිතිවිලි ඇතිකරගෙන ආයයි දිගර සංසාරයට වැටනුම්. එතකොට බෞද්ධයෙක් වඋනාම දැනගන්න ඕන මේ සංසාරයේ සැරිසරන්න ප්‍රධාන් හේතුව තමයි ඔන්නඔය අකුසල සිතිවිලි හිතේ තියංගින්න එක. දැම්බලන්න රහතන් වහන්සේ කෙනෙක් ගත්තොත්. රහතන් වහන්සේ හිත තුළ ගොඩනැගෙන සියලු අකුසල සිතිවිලි නවත්තල දානෝ. උන්වහන්සේගේ හිතේ කෙලෙස් නෑ. කෙස් නැති නිසා උන්වහන්සේට මොකදවෙන්නන්නේ උන්වහන්සගේ පරිනිර්වාණයෙන් පස්සේ නැවත උපතක් නෑ සංසාරය ආපහ උපදන්න කියන්නේ අයි දීදිගට සංසාරය පැවැත්මක් උන්වන්සට නෑ එතනතින නැවත්ම එතකොට යම් තැනක නැවත සසර උපතක් නැද්ද උපත මුල්කරගෙන හටකර ගනු ලබන සියලු විපත් එතනින් අහසේ. කද උපත මුල් කරගෙන හටගන්න සියලු විපත් අපි දන්න ඔ ඉපදින නිසා තමයි වයසට යන්නේ එට පස්සේ ලෙඩවෙන්නේ ඊළඟට මැහෙන්නේ එළඟට අක මැතියාය හමු වෙන්නේ කැමති අයගෙන් වෙෙන් වෙන්නේ ඊළඟට ප්‍රියදේවල් අහිමි වෙන්නේ මේ ඔක්කෝම වෙන්නමොකක් නිසා ඉපදුන නිසා මේ සියලුම දේවල් දුකක්නං ඒ සියලු දුකට මුල ඉපදීමයි එතකොට කෙලෙස් නැති කරානං කවුරු හරි කෙනෙක් එයා උපත නැති කලා වෙනවා උපත නැති කලානං යම් කෙනෙක් එයා සියලු විපත් හෙවල් දුක් නැති කලා වෙනවා. එන්තට දුක නැති තැනතියන සැප උපත නැතිකිරීමෙන් ලැබෙන සැපත තමයි නිවන අන්නේ නිවන සාක්ෂාත් කරගන්න නමුකද කරන්න ඕන නිවන්සපල බේවා ගව් ගමන් සාදුකියගිහිටියට මති. නේද. හෙනම් කරන්න ඩෝනමුකදද සත්වයා සසරට වැටෙන්නේ මෙන්න මේ කෙලෙස් සහිතවීම නිසාය කියල තේරුම් අරගෙන. හිත තුළ කෙලෙස් හටගැන්න හැටි තේරුම් අරගෙන. ඒව ව්‍යාප්ත වෙන හැටි වැඩි දියුණු වෙන හැටි තේරුම් අරගෙන ඒවා පාලනය කරලා ඒවා අඩු කරලා ඒවා නැවත හටගන්නාආකාරය නවත්තල හිත තුළ කෙලෙස් සුන්ග මිඳුණු පිරිසිදු බවක් ඇති කරගන්න උත්සාහවත්වීම තුළින් තමයි නිවනට සමීපවෙන්න පුළුවන්කමතිෙන් ඉතිං අපි දන්නව ඒ අනුව දැන් සත්වයාගේ පැවැත්ම තහවුරුවන්නේ මොකක් නිසාද කෙලෙස් නිසා එතකොට බුදු හාමුදුරුවන්ගේ ධර්මය සංසාරික පැවැත්ම සඳහානෙවෙයි සසර ගමන නවත්තන්න සසර ගමන නවත් අන්න නංමකද්ද අප විසින් කළ යුතුවන්නේ හිතේ තියන කෙලෙස් පාලනය කරලා යටපත් කරලා නැත්තට නැති කරලදා අන්නුව අන්න එහෙම කරන වැඩපිළිවලට ඒ හිත කෙලෙසුන්ගෙන් මුදවාගන්නට කරනු ලබන උත්සාහයට තමයි සම්මාවායාමය කලකය. එතකොට එනිකංගුවවි සාමාන්‍යතාලි උත්සාහයන් දෙවේ. හිත කෙලෙසුන්ගෙන් මුදවාගන් කරනු ලබන උත්සාහය තමයි සම්මාවායාමය කෙළිකිය. එතකොට අපි දන්නවා බුදුරජාණන් වහන්සසිගේ ධර්මයට අනුව, සම්මාවායාමයටම කියන තව නමක් තියනවා එ එකඩි කියන කාරණ හතරක් පිළිබඳව ඇතිකර ගනු ලබන වීර්ය එවීරඩි කියන්නේ සතර සම්යක් ප්‍රධාන වීරකය සතරගෙන හතරන්න සම්යයක්ල කෙන හොඳ කියන එක ප්‍රධාන කල කියන වැඩිය යුතු බ තද තදින් ප්‍රබලව යෙදිය යුතු වීර්යන්තියනවා උත්සාහයන්තියනවා හතර දැන් අපිඒ හතර සරලව සිංහලෙන් මතකදයාගැනීමි පහසුවට මෙහෙම හිතමු. පලවෙනි වීර්ය තමයි නූපන් අකුසල් නූපදවා ගැනීම සඳහා වීරවන්ත වෙන්ටෝ. පලවෙනි එක නූපන් අකුසල් නූපදවීම සඳහා. වීරයවන්තවීම. දෙක උපන් අකුසල්, ප්‍රහාණය කිරීම සඳහා වීරවන්තවීම. ඊළඟට තුන නූපන් කුසල් උපදවාගැනීම සඳහා වීරය කිරීම. හතර උපන් කුසල් වැඩිදියුණු කරගැනීම සඳහා වීරය කිරීම. ඔන්නඔය ක්‍රමහතරෙන් වීරය කරන කෙනෙකුට තමයි තමන්ගේ හිතේ තියෙන කෙලෙස් එක්කු පාලනය කරගන්න පුළුවන් එක්කු තුනී කරගන්න පුළුවන් එක්කු ප්‍රහාණය කළ නැත්තටම නැති කරල දාන්න පුළුවන් කමතිෙන්. එතකොට පෙන්වත්න්නේ දැන් මෙෙන මේ වීර්ය කෙලෙස් ප්‍රාණයට අපි භාවිතා කරන්නේ කොහොමති කියල බලාගන්නට ඕන්. අපේ හිතේ කෙලෙස් එ කෙලෙස් අතරේ ප්‍රධාන කෙලෙස් තුනක්තියනවා. අපි කෙලෙස් තුනට කියනවා අකුසල මූල කියලා. ඇත දන්නවා මොනද අකුසල මූල ලෝබ් දවේශ මෝහ. මෙන්න මේ අකුසල මුල් තුන මුල් වෙලා හිත තුළ කෙලෙස් ක්‍රියාත්මක වන අධියර ආකාර තුනක්තියනවා. ඒ ආකාර තුනට අපි කියනවා. අනුසය පරියුටාන වීතික්කම කියලා. අනුසය කියල කියන්නේ අපේ හිතේ කෙලෙස් නිද්‍රූපගත වෙලා තුනීවෙලා කදා බැහැල යට පත්වෙලතිය අවස්ථාව. ද මේ වෙන කොටත් මේ බණහනකොටත් අපේ හිතේ කෙලෙස්ති නොද නැද් තියනෝ. කෙස් නත්තතාප යක්කෝම් රාත්වෙලා වෙන්ඩෝ. මේවෙලාවෙත් තියනෝ. හැබැයි මේවෙලාවෙ තිබ්බටඒ ක්‍රියාත්මක භාවයට පත්වෙල නෑ ල් ලතින් බෝම යට පත්වෙල තුනී වෙලතිය අවස්ථාව දෙවනි අවස්ථාවට කියන්නේ පරියුට්ටාන පරියුට්ාන කියල කියන්නම කදද කෙලෙස් නැගිටින අවස්ථාව ඇතුළ කැකරමන් ක්‍රියාත්මක වෙන අවස්ථාව ඒකන හිතින් හිත හිතායින් අවස්ථාව එතට ඒකත් අපි සමාජයට පෙන්නන්නේ අතමග හිතේ විතරයි තියෙන්නේෙ තුර ඔන්නොවේ පරියුට් ාන අවස්ථාවවිදි තමයි කෙලෙස් හිතේ තියෙන බව තමන්ට දැනෙන්නේ එක දැනෙන් තමන්ට විතරයි එතට තමන්ට දැනෙන අවස්ථාව හෙවත් මේ හිතේ කැකෑරෙන අවස්ථාව පාලනය කරගන්න බැරි වනහාම මොකද කරන්නේ අපි අපිට දැනෙන එක විතරක් තියාගෙනන්නේනෑ ඉට අපිට කෙලෙස් තියන බව අනිත් අයටත් පෙන්න්න නො ගහොද පෙන්නන්නේ තුංගන අවස්ථාව වීතික්කම අවස්ථාව වීතික්කම කියල කියනෙම කද අපේ අපිට දැනි චපේ හිතේ කැකෑරමින් තිබිජ කෙලෙස් කයිනුයි වචනයනු එලහට දානු නරක දේවල් කියනවා නරකදේවල් කරනවා දැහිතේ තියනෙන බාහිර සමාජ මනිසුන්ට පේන්න බාහිර සමාජ මිනිසුන්ට පේන කයිනුයි වචනයනු ඒව ක්‍රාත්මක කරන්නේ ෝට එතකොට තමයි ඔන්න ඒ කෙනාගේ හැටි හනිචය හොඳ තේරුං එතර ඔන්නඔය කියන මට්ටම් තුන අධියර තුනෙහි කෙලෙස් ක්‍රියාත්මක වෙනවනම් එයට කවදාව නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් කද කරන්නනු ඔය මට්ටම් තුනේම තියන කෙලෙස් නැති කර ගණ්ඩෝ. හොන්දට මේ ඇවිස්සිල සමාජගත වෙන කෙලෙස් පාලනය කරගණ්ඩුවෝන ඊටබස්ේ ඇතුළෙ කැකෑරමින් තියන බුරපුරාණගෙන කෙලෙස් තුනීකර ගණ්ඩවුන් තුනිී වුුණට පස්සෙත් ඒ කෙස් එහෙමද කකමක් නෑ ඉතින් දැන් ඉතිහිතෙත් නෑනති තුනි වෙලාන තියන කියල නිකන්තියන්න නැතුව ඒ මුලින්ම ගලවල දාන උත්සාවත්වයෙන්. අන්න ඒ සඳහා අපි මේ අධියර තුනේ කෙලෙස් ක්‍රියාත්මක වන ආකාරය තේරුන් අරගෙන ඒ කෙලෙස් පාලනය කිරීම සඳහා කරනු ලබන උත්සාහය, අපිට කියන්න පුළුවන් ආකාර තුනකින් ඒ ආකාර තුන තමයි සීල සමාධි ප්‍රඥා. සීලයෙන් කරන්නමකක්ද අපේ හිතේ අපේ කයේ සහ වචනයේ තියන අ නොහික් මුණුග බව කයින් වචනයෙන් කෙලෙස් එලියට දාන එක පාලනය කරන එක ඇතකොට වීතික්කම අවස්ථාව පාලනය වෙන්න සීලේ කියන්නේ කයයි වචනයයි සංවර කරන එකනේ. එතකොට වීතික ම අවස්ථාවෙන් කරන්නම කදද සිතේ තියන කෙලෙස් කයිනුයි වචන එලියට දානවා. සිල් සමාදන් වඋනහම නරකදේවල් කියන්නන නරක දේවල් කරන්නන. එතකොට අන්න ඉවිදිට සීලය රකින්න කවුහරි කෙනෙක් ෑයම් කරන වනං ඒ වෑයම් කරන එක්ෙනාගේ උත්සාහයක් තියෙනවා මකදද උත්සාහය උපපනානංවා පාපකානං අකුසලානං දම්මානං පහනාය නේද උපන් හටගත් පාපක ලාමක අකුසල තියෙනවනම් අන්නවමනෝ කරන්නද ප්‍රහණය කරන්න ප්‍රහණය කරන කියන්නේ අඩුගාන යට පත් කරල දාන්න වැෑය මක්තිය. එතකොට දැම්මි කයුණුයි වචනයනුයි නරකදේවල් කියනවා නරකදේවල් කරනවා කියන්නේ කෙලෙස් දැන් ඉපදිලා වැඩිදියුණු වෙලා සමාජයට යන්නතිී නවස්ථාව. එතුර කවුරු හරි කෙනෙ සිල් සමාදන් වෙල කයවචනය රහිනවා කියන්නේ එක හුදු සීලයක්ම විත රක් නෙවෙයි. සම්මාවායාමයක් බවටත් දෙක පත්තෝ. ම්. තකට එයා නරකදේවල් කියන්නේ නැතුව ඉන්නේ නරකදේවල් කරන්න නැතුව ඉන්නේ සීලේ ඩිසාම විත රක්නෙවෙේ. ඇයට උත්සාහයකුත්තියනවා. දැන් ඔය සිල් රකින උදවිය ගැන හිතන්න. දැන් සිල් රකින උදවයට නරකදේවල් කියන්න හිතෙනෙම නැද්ද ද සහර කවුරු හරි මේ කරේ කවරු හරි ළඟඉන්නක් කනෙ කරදර කළු. බනින්න හිත නැද්ද හිතනවා හැබැ මොකද කරන්න ඒ හිතන එක පාලනය කරගන්න ඕනේ අද මන්සිල් ගෙදරහින් අල් ගන්නන්ක කියලා හරිිය එහෙම හිතල හරේ කටින් එලියට දානක පාලනය කරගන්න ඒ වීරයක් නැත්තන් හම පාලන කරන්න පුළුවන් ඒ සහහායට වීර එතට සීලයක් එක් තියෙන් ඕන වීරයෙක තුත්සායක. සිල් කියල කියන්නේ නිකම්ම රැකෙනයව නෙවෙයි. සිල් කියන මොනහද. රකිනේවා සමාහරු හිතන්න හාමුදුරුව දුන්නා පිත් ගත්තා ඊට පසේ රැකයි කියලා එවෙන. රකිනවා කියල කියන්න මකක්ද ආයාසින් වුවමනාවෙන් උත්සාහයෙන් කැපපවීමෙන් එක රන්්ඩෝ. එක තමයි වටිනාකමතියෙන්. ඒතුර හරියටම බැලුවූත් ඒකන බදුහන් සීලයේ උපයෝගීතාවය ත නදති බුදු හාන්දුරු දේශනා කරනවා සීල යාව ජරාසාදුු සී යාව ජරා සාදුු ඒ කියන අදහසම් කදද යජ ජරා සාදු කියන නරග හාඳදුරු ගෙනෙක්න යාව ජරා සීල සාදු වයසට යනකම්ම හොඳදේ සීලඇයි උදංගාමි සෝ ගනි පැතරන හිතන්න නේද වයිසර ගියාට පසේ තම සීලේ හොඳ කියල හිතාෙන හි සිල් ගන්න වයස්වෙන කම්ම හින්ඩෝන් මකිවන සීලේ රැකිෙන සීලයක් නොවිය යුතුයි මොන සීලත්වෙන් දො රකින සීලයක්. වෛසර ගියාට පස නොත්තිීෙන් මන සිල්තිෙන් රැකින සිිල්දෙන්. වෛසර ගිහිල ස්පේන්න තුනාා ඒ බීම සංගරයි න කංහෙන්න තුුණාව කනතිබීම සංගරයි විදගන්න ැරවුණ හම ගත්ති බීම සංගර හමුතුුවේ හිතට සංගරවන්න හි සිල් රැකෙනා. එක නෙවී වඩාත්ම වැදගත් වඩාත් වැදගත්ම කදද බනින්න හිතෙන්න්න තැන නොබැෙනඉන්න පුළුවන්න. නද බොරු කියන්න හිතන්න තැන බොරුණො කියන්න පුළුවන්න. කේලාම් කියල අනිත් අය කොටවන්න හිතෙන තැනඒ නොකරඉන්න පුළුවන්න වැෑය මක්ද උත්සාහැත්ති නවා අද ෂ්ඨානයත්ය. ඒකයි රහින සීලය. ගහන්න හිතෙන්න තැන මරන්න හිතෙන්න තැන කෙලෙස් ඇවිස්සෙන තැන පාලනය කරගන්න උත්සාහය එළියට දාන්න ඇතුව ඉන්න හැකයාවක්තියනව නම් අන්නේ උත්සාහය වටන ඒ උත්සාහයෙන් රකින සීලය හරීම ප්‍රයෝජනවත්. ඉතින් ඒ විදිහට මේ සීලය තුළ සම්මාවායාමය දියුණු කර ගැනීම වෙදගත්වෙන.කට සීලය කියල කියන්න මාර්ගාංග දෙකක් නියෝජනය කට නොනේ මාගංග තුනක් සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාජීව කියන එක. එතකොට ඒ සම්මාවාචා, සම්මාකම්මන්ත සම්මාජීව කියන මාර්ගාංග තුනම දියුණු කරගන්න සම්මාවායාමයද ඔබ ජීවිතයට පුරුදු කරගන්න. එතකට දැන් ඔන්න තේරුන් ගන්න මිනිස්සුන්ගේ හිතේ යට කෙෙස් කින්දා බැහැල තියනවා එකට කියන අනුසය අවස්ථා. කෙලෙස් කිදා බැහැල තිබ්බට ඒ පවුනෙවෙයි දැන් අපේ හිතත් මේ වෙනකුටත් කෙස් තියෙනවනේ නමු අපට දැන් පවසිද්ධ වෙන්නේ කෙස් කිා බැහල තිබට පවසිදයන පවසිදධයන්නේ කොහොමද එක වර්ධනය වන්න කොට වර්දශ වෙන පලවෙනි අවස්ථාව තමයි පරියොට්ටාන එකැන හිතින් ක්‍රියාත්මක කරන හිතින් හිත හිතාන්නවා. දැන් අපි දන්නවා අපේ හිතේ ලෝබදවේශමූහ යටපත්වෙල තියවා ඒ යටපත්තිලා තියන ලෝබදවේශමූහ ඇවිස්සෙනවා. කොහොමද ඇවිස්සෙන්නේ. ඇවිස්ෙන්නේ බාහිර සමාජිතියන අරමුණුත්ෙක්. රූප ශබ්ද ගන්දරසස් පර්ශාද අරමුණු තියෙන න ාහිරව. අපි ළඟත් තියෙනව ඒවා ග්‍රහණය කරන්න ඒ ඇතුල් කරගන්න පුලුවන් දොරට දෙක මොනවාද ඇහැ කණනාසේ දිවශරීරය මන්නසිකෙල්. මෙන්න මේ දොරට ඔස්සේ අ අරමුණවා වහම ඒ අරමුණුවල ඇලෙන්න්න ගැටහින්න ගිහාමකද වෙන අර යට ගැහිල්ල තියෙන්න කෙලෙස් නැගිටිඉන්න ගන්න විස්සෙන ගන්න. නැගිටල ඒ නීවරණ තත්වවලට පත්වනවා දැන් අපි දන්න ඕන නීවරණ තියනවා කියද පහ පංච නීවරණ මොනාද කාමච්චන්ද ව්‍යාපාද තිීන මිද උද් ච් කොක් ච විිච්චාද. එතවට නීවරණ කියල කියන නිවන වලක්වාලන සිතුවිලි දැන්ම නීවරණ හිතේ තියනවන ඒ හිත සංසුන්ද නොසන්සුන්ද නොසන්සුන්. දැන් එක්තරාමට්ටමක අර කෙලෙස් ලෝබදවේශමූහ යටවෙලා තියනකං හිතේ සංසුන්කමක් තිබ්බා. ඇබැයි බාහිර සමාජෙන් අරමුණු ගන්න කොටමකද වනේ ඒ අරමුණුවල ඇලෙන්න්න ගැටෙන්ෙ යාම තුළ අර සංසුන්කම නැතිල හිත නොසන්සුන් වෙලා හිත අරමුණ පස්සෙේ දුවන්න ගෙහිලා නීවරණවලින් වැහිලාම. අන්න තැන් පටන්යා හිතිං පව් කරන්න ගන්න එතකොට යාට හිතම් පවසිද්ධ වෙනවා. ඉතින් හිතින් පවසිද්ධවෙන පාලනය කර ගන්න බැරිවු හා මර හිතේ කැෑර කැකෑරී තියන නරක සිතුවිල ට පස්සෙමකද කරන්නේ එලියට දාන කයිනු වචනයනුයි ක්‍රියාම්ක න්න කයිනුයි වචනයනුත් පවසිද්ධ කරන ඔන්න ඔය කියන පවසිද්ධ වෙන අවස්ථා තුනත්තියනන සිතින් පෞසිද්ධ වෙනවස්ථා කයින් වචනින් පවසිදධ වෙන අවස්ථා එතකොට ඔය අවස්ථා තුනෙන් අපිට ලේසි හිතින් පවසිද්ධ වෙනක නවත්ත ගන්න එකද එම ඇම් කයින් වචනෙන් පවසිද්ධ වෙනක නවත්ත ගන්නද. කයින් වචනයෙන් පවසිද්ධ වෙනක නවත ගන්න තරමක් ලේසි මොකද හිත රැකගන්නවට වැඩිය කයවචනය රැ ගැනීම ක්තනාා විදිහකින් පහන්සුවේ. එත රැකගත්ත හාම කයින් වචනයෙන් වෙන වැරදි සිද්ධවෙෙන පවසිද්ධ වෙන්න. ත කයවචනය රැකගන්න තියෙන ශික්‍ෂණ ක්‍රමය තමයිකදද සහිලය. එතුටන්න සිල් රකින්නකොට මොකද වෙන්න ැ අ කය වචනයෙන් පවසිද්ධ වෙන අවස්ථාවට එනකොට මොකද වෙන්නේ උපපන්නානංවා අකුසලානන් දම්මාන උපන් අකුසල ධර්ම වැඩිදියන වී ගෙනන අවස්ථාව. ඉපදිලා ැ අකුසල ධර්ම ඉපදිලලා බිහිව භාවා ඇතත්වට න ගොඩක් ලොකුවට න. එතකට ඒ දරාගන්න බැරිීමකොට දම කයින්් වචින් පිකරක්. එහෙනම් අන්න ඒ ඉපදිච්චාුසන් ඉපදිචාකුසැල් කියනෙ කයින් වචනයෙන් සිතින් ක්‍රාත්ම කරනේවා. ඒව පාලනය කරගන්නඩෝ. ඉපදුනා කියලකෙන් උපදිච්ච පාපකලාමක අකුසල් කියල කියන්නේ ඔන්න අපි තන තේරුම්ගන්න ඕන දෙකා උපන් අකුසල් කියල කියන්නේ හිතේ කෙලෙස් පරියුට්ටාන වෙලදය නවස්ථාව. උපන් පාපකලාමක අකුසල් කියලකිවාම අන්න හිතේ කෙෙ නැගිට තියන කෙලෙස් කයිනුයි වචනයනු එලියට දා නවස්ථාව එතකොට අපේ වැය මක්තියෙන්න්න ඕන ඉස්සෙල්ලාම අරල් පාපක ලාමක අකුසල් ටික නවත්තගන්න එත පාපක ලාමක අකුසල් කියලෙක ර කයින් වචනෙන් ියට දානය වන්නේ එතවට කයවචනය සංවර කරගන්න ඕන සීලේ. සී කය වචනය සංවර කරගත්තාට ම සිල් සමාදංගනාට මද ඊටකරසේ ඒවාට අනුව කයින් වචනයෙන් ඒ ක්‍රියාත්මක වෙන්න නොදී උත්සාහ කරන්නෝට. එ මම පානාතිපාතා වේරමණී සික්්කාාපදැන් සමාධයාමිගෙන සිිල්පදය සමාදං වූට මති ඒ සීලය සමාදං වුණු බවැත්තයි ඊරස්සේ මගේ තියෙනව නඋත්සාහයක් වැයමක් කැපවීමක් තියන්න නොමකදද වෙනත් සතෙක් මරන්න හිතෙන හැම වෙලා මර ඒකින් හිත පාලනය කරග ඊට බස්ස මරන්න සතෙක් මරන් අවස්ථාවක් ලැබෙන හැම ොහොතකම කට රිදවන්න ප්‍රහාර එල්ල කරන්න හිතෙන්න හැම මොහොතක මේ නොකරඉන්න වෑයමක් දේවා. එහ උත්සාහයක් කැපවීම න්නඇත්තං අපි දන්නවනෑ ගිහිල් අරදී කෙරෙන අරහිතට ඕන දිහට වැඩ කරන්න දුන්න. ඒ නිසා සීලයත් එක් පුදුමාකාර කැපකිරීමක් උත්සාහයත් තියනො නර රකින සීලේ බවට පත්වේ. එතට සීලයෙන් කරන්නේ කයයි වචනය සංවර කරන කයින් වචරයෙන් කරන පව් සමාධයෙන් කරන්න කදද සමාධයෙන් කරන්නේ මනසිංකරන පව් නවත්තනක. මනසිංකරන පව්කේල කියන අර හිතේ කැකෑරවින් තියෙන කෙලෙස්. ඒ නීවරණ ධර්ම පාලනක මතක තියාන හිත තුල නීවරණ ධර්මයක් ඇතිවෙනවන ඒ හැම මෝතකම පෞද නැද්ද ප්? කාමච්ඡන්දයක් හිත තුළ ඇතිවෙන හැම මුහුතකම ඒම දෙන්නේ පවසිද්ධය අ අනුංිදේවල් දැකලිවර වෙලා දැඩියයාසාවල් ඇති කරගන්න ර් මම මට වන ආදී වශන් හොඳින් හෝ නරකින් තමන්ට ගන්න කැමැත්තක් ඇතිවෙනෝන එක හිතන් ඇති කරගන්න පවා නේද ව්‍යාපා නැසේවා වෙනසේවා හොදක්නගෙන් නිපා හෙනම ගණ් වන හන හද රිිගන්න ර. ද ශාප කර කරඉන්න සමහරු ඒ එහෙ වෙනකොට මොක දෙන්න වච්චන හිතින් වෙන පව්නේ එතකොට තව සමහරු ඉන්නවා කොද දැම් බණහනක බණහන වෙලා නිදාගන්නවා ඒකහ කද ඒකත් පවා න බනාහන වෙලා තිීන වි්‍යය ද සමාරලාට හිතන්න න දැන් ගෙදරදි නිදාගන්න නිදාගන්න වෙලා විදි නිදාගන්න එක ගැන්න නව මේ කිය. බනහන්න ඇවිල්ල තිදාගන්නනා ඒකත් හිතින් කරන පවා ඇයි අ හිතේ කුසීතකම ඇති වෙලා තියෙන එක නේද එට පස උද්දච් කුක්කුච්ච උද්ච් කුක්කුචි කැනවුුණා තමන් අතින් වෙච්ච නරකදේවල් ගෙන අතීතේ වෙච්ච නකදේවල් ගෙන හිත හිතා පසු දැවිලව වෙනවා අ යෝම මෙම කරා මෙම කරාක එ හිතනකොටම හිතන සංසුත් ඒ හිතන්න හිතන්න හිතින් කරන පවා වජනයෙන් කරපු පව් ගැන හිතින් හිට හිත හිඳල යා තවර පව වැඩි දියනු කරගන්න. එච්චරද. නෑ ඒළඟ උද්දාචකුක්ක ච්චයේම කක්ද. කරගන්න බැරිවෙයි කියල්ල හිතන හොඳ දේවල් ගැන හිතලත් ලත වෙන සම. ඒකත් හොදනෑ.ඇන්දන් සමාරිතනනමට මේ ද ච රක්ම දවල් කල තිම දැන්න ඉතින් දඹ දිවත්දගේහිල යන ටින පින්කම දේකතුුණු කුත් කලා නෑ? ලංකාවට මස්ථාන වැඳ ගන්නයි ැරහුුණේ ඔයයා දීවසයෙන් හිත තා න පනයන්න කලින් කරගන්න පුළුවන්ගේ ඉදන්න කියලා ලත විවීන්න. එදවට අන්න එහෙම ලත වෙන එකත් න සන්සුන්වීම. හිත එහෙම වෙන්නත් හොඳන ඒකත් දන්න තුරාට පව්. හිතපස විචකිච්චා විචකිච්ජාකයෙන් සැක නේද? මූලිකවම මිච්චා දික්්ටිය එතනගන්න මෙලුවක් නෑ පරලුවක් නෑ දුන්දන දුන්නට වැඩන්න අම්බට තාතර සැලකුට වැඩන්න ඔයදවසිගේ කික් කියන හිට හිතායි න හි ඒවගේ නරක දේවල් ඒම හිතන්නේ එකක් පව්. දැම්බලාගෙන හනකොට කයිංගෝචනයෙන් කරන වැඩදිවලට වැඩියීම නොද කර හිතිං කර නවනය කරන්න නේද කොච්චර දේව. එතර කයිවාජනය විතර සංගර කර නට හිතින් කරන ඔක්කෝම කරන නිවන්දකිින් නිව සැපල බේවාගේ හිතනවාම් එහම නිවන්දකින්නබේ එහනම් මකද්ද කරන්නඩ ඕන මෙන්න මේ හිතින් වෙන වැරදි නවත්ත ගණ්ඩුම්. ද හිතන් වැරදි වෙන්නේ කොහොමදකිල මංකිව්වා අර ඉද්‍රියන්ට ගෝචර වෙන අරමුණු තමයි මේ හිතේ තියෙන කෙස් අ නිදාගත්ත කෙ සවස්සන්න ඒ නීවරණ තත්ත්වයට පත් කරන්න. එහ නම්මකද කරන්න ඕනන්න හිත විවධ අරමුණු පස්සෙේ දුවන්නේ යන්න නැතුව එක අරමුණක තැන්පත් කර එක කියනම සමාධය සමුත භාවනාව නේද. සමුත භාවනාව කරහාමමකද වෙන්නේ අ උපන් උපන් අවස්ථා පරිුට්ා අවස්ථාව හිකැන්නේ හිතිං ක්‍රලෙස් ක්‍රියාත්මකව නවස්ථාව ඒකත් උපන් අකුසලය අන්නේ උපන් පාප කලාම කකුසල ධර්ම තුනීවල තුනිවෙල ඇටවෙලන එකැන අනුසේ තත්වයට පත්වෙනු. එතවට ඔන්න දැන් අපේ අර උත්සාහෙ නිසා දෙවනි උත්සාහය නිසාමක දෙවැනි උත්සාහය උපන්නානං පාපකානං අකුසලානන් දම්මානං පහනයි. උපන්න ලාමක පාපක අකුසලයන් ප්‍රාණය කිරීම සඳාතියන උත්සාහයි. ඒ උත්සාහහිෙන් අපි මොකක්ද කළේ උපන්කුසල් පාලනය ප්‍රහාණය කර යට කරගත්ත. උපන් අුසල්. උපන් අකුසල් අපි මට්ටම් තුනකින් කිෙව්වා. පලවෙනි මට්ටම තමයි කයිනුයි වචනයනුයි කරන මට. ඒක පාලනි කරනෙමොකෙන්ද සීලේ. එ ටම මයි හිතිං කරන මට්ටම පරිියුට්ටහා නවස්ථාව ඒක පාලනි කරන්නම කදද සමාදී. දැන් කෙලෙස් තිීනොද නැද්ද තියනවා මොනුමට්ටවිදදී අනුසේ අවස්ථවිතය එවා දැම්ං උත්සා කල අන්තම්බූමකාය වචන සංගර කන හිත සංගරනෙන දැම්මන් කෙස් තුනී කරගත්ත ඔය ඇති කියල හිත හරින්න නිවන්ද කියන්න නග වන නැවැත්මනං අපට දවර කර ගන්නවන පැවැත්මට හේතුවන එක්ක සාධකයක් අතියයාගන්න හඳදන. දැන් පැවැත්මට හේතු වෙන සාධක යට ගැහිලා තියෙනවද නැද තියන අනුසය මට්ට මේ ලෝබ දේශම හොතිය අන්නේ ඊටබස්ේ තියෙන නුත්සායම කදද අනුපන්නානංවා පාපකානං අකුසලානන් දම්මානං අනුපපාදායි උඩට ඉස්මතු නොවිච්ච යට කිදා බැහැල තියන අර අනුසය මට්ට මේ තියන ලාමක පාපක අකුසල ධර්මයන්ට උපදින්න දෙන්න ඇතු ඉන්න වැයම් කරන්න එත්තනම ගලවල දාන්න වැෑ යම් කර්ඩුව උප දෙන්න දුන්නට නැතුව ඉන්න නම් මකද කරන්නඩඕනු අරමුණු දිහා සිහයෙන් වුවනින් දකිින් දැ මේ කෙලෙස් නැගිටින්නේ අරමුණු එෙක්කන රූප ශබද්දගන්ධ රසස් පර්ශාදිී අරමුණු ඇැලෙන්න්න ගැටන්න ගිහාහමන මේ නිදාගනින් තියෙන කෙස් නැගටිින් ඒනිසා ඒ කෙස් නැගිටවග නැතු ඉන්න නම කද කර්ඩ ඕන ඉසල්ලම කරන්්ඩ ඕන දේ තමයි අ කෙලෙස් නැමති ගින්න අවුලවන්නට තියෙන පිදුරු ද සැපයුම් මාර්ග අවහිර කරන්න්ඩුව නේද. ඒ ඇ අරමුණු දිහා හොඳට විධාර්ශනානුවනින් බලන්ඩෝ. රූප ශබ්ද ගන්ධරසස් පර්ෂාදිී අරමුණු නිතරම ඇතිව නැතිව යනවාකල් දකිඩෝක්. ඇතිව නැතිව යනවා කියන එක වචනය තනිවචනය කියන් අනත්්‍යය දකිනවා නේද ඕනම දේක අනිත්්‍යේ දකිනවනම් මොහොතින් වෙනස් වෙන බව දකිනවනං අපි ඒ අරමුණේ ඇලෙන්නෙත් නෑ ගැටනත් ඇලෙන් නැති ගැටෙන් නැති අරමුණක් තියන නම් ඒක අතහරන්න ලේසි ද අමාරුද ලේසි එතකට අපි ඒවාගේ ඇලෙන්නත් නැති ගැටෙන්නෙත් න රූපයක් නං අපි රූපය දැකලමකද කරන්නේ අතහරි නෝ දිට්ටේ දිත්තමත් දුටු පපණින් අහරෙන්. ඇයි අපේ රූපයේ ඇලින් නිෙත් නැති ගැටුනත් නැති. අපි ඒ රූපයේ පිල්ිබඳවිතාාර්තය දැක්ක. මකද අථර්ථය අනිත්‍යය වෙනස්වේම මෝතිං වෙනස්සේ හැටි දැක්. එතුට එහෙම දැන්ම රූප මේ රාගදවේශ මෝහාදී ලෝබදවේශ මෝහාදී අකුසල මූලයන්ට නැගෙන්න්නට තියෙන ඒව වර්ධනය කරන අර බාහිට සමාජයේ කෙලෙස් අරමුණුවන එක පාලනය උනහම මොකද වෙන්නේ අර හිත තුළ කෙලෙස් වැවෙන්නේ නෑ දැන් වී ඉහල තියෙන කුඹුරකට අවශ්‍ය කරන පෝරදාන්නේ නැත්තං වතුර සපයන සැපවුම් මාර්ග ොක්කොම අවහිර කරාම් මොකද වෙන්න ටික කාලයක් යනකොට වතුරත් නැතුව පෝරත් නැතුව පොළො හොඳටම කර මැටිවෙලා වේලිල්ල ගිහිල්ල වී පැල හට ගන්න මැරිලෑන ද අන්න ඒවාගේ අපි මොකද්ද කරන්න ඕ මේ නිවන් මගේ හික්මෙනයි විදිහට කෙලෙස්වලට හිතේ වැවෙන්නට ඉඩ නොදීමේ සැපයුම් මාර්ග අවහිර කරන්නෝ. එතකොට විදර්ශනාභාවනාවෙන් කරන්න මෙන්න මේෙෙෙ මුල් වැන්න හේතුවෙන සැපයුම් මාර්ගද.ඒවත් මේ අරමුණු දිහා. විදර්ශනා අනුවනින් බලන අනිත් දුක් කනත්ව වශයෙන් බල බලා ඒවා අත හැරල්දාන් එක රූපයක්ෙන් හම රූප දිහා බලන්න නැතුවන්න ව නෙවෙේ නේද ලස්සනහරි කැතහරි රූපයක් දැක්ක හම බලන්න ඇහැති බලන්නන හැබැ බැලුවත් බලන්ට ඕන කොහොමද යත් හාර්තයෙන් ලස්ස න හිතමය හැබයි ඊළඟට වෙනස් වෙනවා රූපය මත්තතිෙනස්සෙන ඒරූපය බල තවරූපයක් බැලුව හම් මුල්රූපය අයිති නස්ස නද ඒවිදිහහිට බල බලා ඉන්නකොට අපිටම තේරෙනෝ මේ වෙන්නසා අපිට ඕන විදිහට පාලනය කරගන්න බැරි එකක් කියලා මොහොතිම් මෝත ඊළඟ ඊළඟ අරමුණනත්තක මේ අරමුණු වෙනස් වෙනවා කියල දැක්හාම අපි ඒවයි අවබෝධයෙන් බැඳට ෑ එහෙම නොබැදී අපිට අරමුණු බල පරිහණි කරන්න පුළුව එඒද සබදදාහන්න පුුවන් ගඳ සූදා ග්‍රහණය කරන්න පුළුවන් හැබැයි අර මනසිං බැඳන්නේ යන්න නැතුව. එතකොට අපි ඒ පරිහරණය කරන්නේ අතහරන්න බලාගෙන අවබෝධයෙන් පරිහරණය කරනව නං එයා එසියලු අරමුණු පරිහරණය කරන අවබෝධයෙන් අතහරින්න පුළුවන්ගති ඒකටික කියන්නේ නිස්සරණ ප්ඥෝ පරිභුංජති අතහරින්න සූර්දාානමින් පරිහරණයක මොකද අතහරින්න සූදානම් බලන්නේම අතහර්ථය නිතතිේ බලල අතහරලදාන එක පාවිච්චි කරන්නේ නෑ කියනෙ නෙවේ තියන න කෑමක් අනකොට අයෝවා නිත්‍යයයි මටපා කියල එහම නොකයින්න නේ. අනිත්්‍ය ඇයි බව දැනගෙන කනවා. ඒතුළ රසය අත්ති නේ රසේ ලෙන් න්නත් නතුව කට ෙත්නතුව රසේ පවා මුහොත හොත වස්සෙනවාල දැගෙනම කනවා. එතකොට කෙලෙස්සෙන්නේ. අන්න ඒ සඳ හමකත කරන්නඕල දැන්ඕක නිකන් කරන්න ගල වැඩද බෑකට තියනු මහ කැබවීම වැෑයමක්. උත්සාහයත්තේට අන්නේ උපසාහත මේ කියෙන් නූපන් අකුසල් උපදවගන්න නැතුවයින් ඔබවෑයම් කරන්න එකන්නේ අනුසය කෙලෙස් පරිියුට්ටාන කරන්න හදන්ඩපා දැම්බලන්න මං ඔබගින් ඇහවොත් උදේ නගිට්ට වෙලාවිඳල රෑට නිදාගන්න කං ඔබ ඔබේ ජීවිතයේ දවසකට අනුසය කෙලෙස් කී සැරයා පරිියුට්ටාන කරගෙන ඇද්ද නේද? එහෙම පරිොට්ටාන කරගෙන එක ගුසලයක් දෙකක් හිතේ හදාගෙන කියනවා අද දවසටම ඇතිවංකරපු පික්ඩික කියලා න දෙහෙම සෑහීමට පත් වෙලා මේ නිවන කියන එක එතරම් බ්ලග්ුව සැහැල්ුවෙන් ලබාගත හැකි දෙයක් ඇටියට ත නොනං ඒක මුලාවක් එනිසා අපේ වැෑයමක් උත්සාහයක් කැපවීමක් තිය නොවනන්නේ සඳහා එතොට දැන්ගන්න බුදුරජාණන් වවාන් සි දේශනා කරන ඒ සඳහා කරුන් ලබන උත්සාහය වෑයම කැමැත්ත සිත යෙදවීම තමයි චන්දන් ජනීති වායමති විරියන් ආර්භති චිත්තං පක් ගන්න ාති පදහතකිවේ එතුට හැමති ස්සම හිත තෙදගන්නවන් බලගන්නවන්න වීරයෙන් කුළුගන්වන්ඩ ඕන මොකටද මෙන්න මේ කාරයෙන් සඳක් එතුර දැන් ඔන්න අපට වීරය දෙකක් තියෙන් ඕන අකුසල් උපන් නූපන්න අකුසල් උපදවාගන්න ඇතුව ඉන්නයි උපන්නකුසල් වැඩි දියනු කරගන්න ඇතුව ඉන්න. එත ඒ වීරය තුළ මොකද වෙන්නේ අර කෙලෙස් ඒ ඒ මට්ටම්වල අපට ප්‍රහාණය කරගන්න පුළුවන්කම තිේනවා. ඊට පසේ තවත් තියෙනවන මකදද නූපන්කුසල් උපදවාගන්න ඔබ වෑයම් කරන්නඩ නේද ත නූපන්කුසල් කියලා කිවේ මොකද නූපන් කුසල් කිවේ වෙනමකක්ත් නෙවේ. එතනම තම අරි තියෙන දැන් නූපන් අකුසල් කියල කිව්වන එකක් නූපන් අකුසල් කියල කිව්වේ අ අනුසය මට්ට මේ තියන කෙලෙස්වලටනේ. එතොට ඒවා උපදවගන්න එපා කියලන කිවේ ඒ සඳහා මොකක්ද කරන්න කිව්ේ විදර්ශනාව පුර්දු කරන්න කිවන. එතකොට නූපන් කුසල් කියල කියන්නේ අන්නට විදර්ශනාව. එතකොට විදර්ශනාභාවනාවෙන් යුතු විදර්ශනාවෙන් යුතු අරමුණු පරිහරණය කරනවනම් එයා මොකද කරන්නේ. නූපන්කුසල් වැඩි දියනු කරනවා කියන්නේ නූපන් අකුසල් ප්‍රහාණය කරනවා කියන එකයි.. නූපන් අකුසල් ප්‍රහාණය කරනවා කියනෙකම ත අනි පැත්තරයක. එතකොට ඊළඟකාරණාව තමයි උපන් කුසල් වැඩි දියනු කරගන්න්ඩෝවන් . දැන් ඔබ උපන්කුසල් කියලකිව්වේ කදද පරිු හිතේ තියෙන විදර්ශනා නුවන සෑම අවස්ථාවකදිම හැම්ම අවස්ථාවකටම යොදාගන්න භාවිතා කරන්න පුරුදුුවෙන්. නේද. දැම් මූලිකව ගත්තු දැන් කයින් වචනයෙන් කෙලෙ සැවිසෙන් අවස්ථාතිය නොවන නේද. ඒ වෙලා වෙදිීත් බලන්න ඔන්න නූපන්කුසලයක් උපදවගන්න. දැන් ඔන්න කවරු හරි ඔබට බණහි නවා බැන්නහාම ඔබට ඒක කේන්තියක් වනවා එතකට එ නූපන අකුසලයන්නේ ආ කියල හිතන්න කොලන්නේ නූපන්න අකුසල් ඉපදුනා උපන්න අකුසල් දැන් ඔන්න වැඩිවෙන්නගහිල්ලායට රිට එක දෙන්න දැන් හොඳට හොඳයිින් වචන හැදීගෙනවා හිත කටින් පිට වෙන්න වශ්‍යයවා එතකට මොන්න ඔබට තේරෙන ඔන්න දැමගේ හිතේ කෙලෙස් වැඩි වී ගෙනවා කියලා එත රොබ්මද කරන්න ඕොන් අන්න නූපන්කුසලයක් උපදවගන්න ඔයායම් කන්න කොහද මෛත්‍රී කරන්න පටන් ගන්න හද පුළුවන්තර මෙන්න මෙතැන තම මගේ මෛත්‍රයේ දියුණු කර්ඩෝ නවස්ථාව කෙලේකට උත්සාහවත්දෙන් බනින්න හිතන තැන හැම තිස්සේ මඔට මෛත්‍රී කරන්න සිතක් පහල වෙනව නං උත්සාහයත් තියෙනව නම් එක විඳදරාගන්න ඉවස දරාගන්න හැකියාව තියනන සම්මවා යාමයක් එතකොට එකතකින් ඔය බනින කට්ටේ කවුද අපිට නිවන්දකින උදව් කරනය නේද උන්නම් මගේ සංසාරම හතුරු උතරාකාරයක බැනවැැන ආයි හතුර වැඩි කරගන්න යන්න ඒ මතුරු බවට හරවගන්න පුළුවන් නේද එක කමට අහනක් කරගන්න පුළුවන් නේද එ නිසා අර බනිනායත් එක්ක ආපහු ප්‍රතිචාර දක්වල නරක විදිහයට හිත ක්‍රියාත්ම කල්ලා තමනුත් පිරිහලා අකුසලුත් වැඩි කරගෙන පෞත්් වැඩි කරගෙන සංසාරටය වැටිත දුකට පත්ෙන් නැතුව එබඳුව අවස්ථාවන් ඔබ පාවිච්චි කරන්න පරිහරණය කරන්න මොකටද ඔබේ අධ්‍යහාත්මික දියුණුව වැඩි දියුණු කරගන්න එතකට රාගයක් ඇතිවෙන අවස්ථාවලද ඔන්න ඔබ නූපන් කුසලයක් උපදව ගන්න තුළ දැන් අකුසල් ඇතිවීගෙන එන වෙලාවට ඒකම විරාගික සිතිවිල්ලක් පහල කරගන්න ඔබැවෑ යම් කරන්න. නේද. දැන් උදාහනකට ගත්තොත් දැන් ආසාාවක්ක නෝ ගෙදරගි හාටෙලි නාට්‍ය බල. නේද. ඉතින් කෙලෙස් වක්කර කර තමයි මෙ බලන්නේ. එතකට ඒ දකිනකොට බලන්න ආස හිතෙනකොට චැනලක මාරු කරලිකරලා බනක් අහන්න හිතුනු නේද? අන්න ඒ නූපන් කුසලයක් උපදව දත්තා වෙනවා. හද. එතකොට එහෙම පුොහුණු වෙන්ඩවන් නූපන් කුසල් කියලා කියන්නේ මෙතෙක් කල් කරපු නැති අලුත් මාලුත්ම දීවල් කරනවා කිය එක නෙවෙයි අකුසලයක් ඇතිවෙන වෙනවෙී ඒන ඒට ප්‍රතිවරුද්ධ කුසලේ ඇතිවෙන නැක එකනේ. එතට ඒ අකුසලයක් ඇතිවිච්ච මොහොතේද එසැනින් මම කද කරන්නවුන් ඒට ප්‍රතිවරදදු කුසේ උපදවා ගන්නවායම්ක. අන්න එහෙම කරනකොට තමයි හිත පිරිසිදුවෙන් තැ අපි සාමාන්‍යෙන් ඇඳුමක් කෙලිට වනහම් පිරිසිදු කරගන්න උත්සාකර ඕනේ නේද ඒ වගේ අපි හිත කෙලි වෙච මම පිරිසිදු කරගන්න උත්සාවත් ඇඳුමක් මනවේ අප මෙහෙම හිතම දැන් කොහේ හරි ගමනක් යනවා ඒ ගමනක් ගහාම කලුවරේ ගිහිල්ලා බල් එක් කඇතකරපු ජරාගුඩක් පෑගෙන ඒ පෑ ගුණගමකද කරන්න. කාලිකට පස්සේ මෙහෙම ගොඩක් පෑගුණේ හඳදම හදීසින ඇතික පොඩ්ඩ සූද ලනවාකිලි හිත නො නෑනේ. පෑගිච්ච ගමන් බලන්න වට පිට මකත බලන්න. අතුල්ලන්න දැනත්වේ හෝද කියලා. නේද පෑගිච්ච වෙලා ඉන්ඳල තනකොළ ගොඩක් කරරි ම මක්ගත් දිගට අතුල්ල තුල්ල යන්න ඊට පස ගහිල්ලවර වෙලා ඉක්මනට අතුරු දාළ හෝදකන්නවා. නේද. සබ නුද්දානවා. ඊට පසේ වෙනත් සුවද කාරකයකුද්දාලා පස දිහට කකුල ඉම්බලත් බඳ ගඳ තාම තියනොද කියලා. දැම් බලන්න ගතකිලිටි උනාම පිරිසිදු කර ගන්න තියෙන උනන්දුව වමනාව කැපවීම දැ ඔබෙන්ම විමසැල බලන්න ඔබ ඒ උත්සාහයම හිත පිරිසිදු කරගන්න දර්ලා තියනොද කියල් නේද. තරහක් ඇතිවෙච්ච හම ොහොතකම ඒ තරහා වැඩිදිියුණු කරගන්න පෝෂණය කරගන්න උත්සාහ කලාද අයෝ මෙහික ඇතිවුණ මට හානියක්වෙෙන මගේ සංසාර ගමනට මේක පාඩුවක් වෙන්න කියලා දැනගෙන එක එස්සැනින්නවත්ත ගන්න දෝබ උත්සාහ කළේ එවනැතන් තරහා එන්න හේතුවයි චරමුණ ගැෙන ආයාය හිතපු එකද කළේ කවරු හරි බැන්න හම තරහක් ඇතුවන් හාම මෙ අත් එක්ක එකට එක කරන්න ගලා මගේ හිත කෙලෙ ඇතිවෙනවා කියල හිතලා ටින්ම ට ඔ අද බැන්නට ඔයිට කලින් හොඳ කියලා තියෙනවනේ කියයට හිතලා. ඒ හොඳ පැත්ත හිතලේක නවත්ත ගත්ත ද එහෙම නැත්තං. බැන්නට ගමන්නේ ආවලත්ම තක් කල්ල බැන්නනේ තවත් ගන්නත්තාවනනි මගේ ජීවිතයයට මෙහෙම බැනුන් අහලනේ අර ස්ට්‍රාෆික ඔක්කම් බලාගෙනින් දිද්දි බැන්නේ වසලැජ්ජාව එහෙම කිය අර බැනුම පෝෂණය කරලා හිතේ නූපන් අකුසාල් ලූපදවගන්න. උපන් අකුසලුත් වැඩි දියනු කරගෙන කයින් වචනෙන් එලියට දාලා පහුසවිද්ධ කර ගත් එක වැඩෙන් කලේ. ඔබ ඔබෙන්ම වීමසෙල් බලන්. එතකොට අපි වැඩි හරියක් ජීවිත ගතපෝෂණය කරන්න ගත පිරිසිදු කරගන්න උත්සාවත් වනාට අපි වැඩි හරියක් කල්ල තියෙන හිත කිලිටි කරගන්න වැඩ. ඉතින් ගතනම් මොකද වෙන්නේ. යන වෙලාටෝක දාලය යනු. නේද? සාමහන්‍ය සම්මුති යනෝවරු හිත අරංඥන. සම්මුති කතාක් එතරයි. නමුත් එදකොට මොකද වෙන්නේ අර්ඥන්නේ පිරිසිදු හිතක් නෙවෙේ. කිලිටි හිතා නැද. එතකට කිලි හිතක් අරංග යොත්මොකද වෙන්නේ. ඊළඟර ලැබෙන දැන ගතත් සුව පත් වූ ගතක් නෙවේ. ඇති මනස දෂන වෙච්ච කක්නේ කිටි වෙච්ච එකක්නේ එතකොට ඉතිං විවිධබාද සහිත ලෙඩරෝග සහිතේද විවිධ විකෘති වූ ශරීහිර තමයි ඊළඟට හ හිමිවෙන්නේ. අන්න බලන්න එහෙනම් මේ නිවන් මගෙහි හොඳින් ගමන් කරන්න නං ඔබ සෑහෙන තරම් උත්සාහයක් තරන්නට. මූලිකවම සම්මාවායා මේ කියල කියන්න එතකොට පින්වත්ි තේරුම් ගන්න සම්මාවායා මේ කොටස් දෙහකට බෙදන්න පුළුවන් පලවෙනි කොටස තමයි අකුසල් ප්‍රහාණය කරන්න දරන වෑයම දෙවෙනයක තම කුසල් වැඩි දියනු කරන්න කරන වෑය. එතර අකුසල් කියවූ හාම අකුසල් වර්ග දෙකක් තිය න කද වර්ග දෙක නූපන් අකුසල් සහ උපන් අකුසල් කියලා. කුසලුත්තිය නොය යනුව වනද නූපන්කුසල් සහ උපන්කුසල් නතයි. එතකොට ඔබ අන්න ඒ සඳහා හොඳින්ම පුරුදුුවෙන්ඩෝ එත උපන් කුසල් කියල කිය ඔබ දැන් පුරුදු කරන දෙයක් තියෙන සීල යක්තියනොවනම් කය වචන සංවරයක් තියනොනම් ඒවගේ සමත භාවනාවක් වැඩීමක් තිය නෝනම් ඒටික දිගටම කරගෙන යන්න වෑයම කරන්න විදර්ශනා භාවනාවක්තිය නොන ඒ වැඩිදියනු කරගන්න උත්සාහ කරන්න ූපන් අකුසල් ගැන ඔබ මෙතෙක් සීලයකට නැබුර වෙල නැත්තං පුළුවන් තනන් සිල්ලුවන්ත වඩ ඒවාගේම ඔබ මෙතෙක් සමාදිහහි දියුණු කර නැත්තං සමතය පුුරුදු කරල නැත්තං පංච නීවරන්න යටපත් කර ගැනීමට වැෑයම් කරලා නැත්තං ඒ සඳහා පුළුවන් තරන් හිත සමාහිත කරගන්න ෑයාම් කර ඒවාගේ ඔබ මෙතෙක් විදනශනාව පුරුදු කරලා නැත්තං සෑම අරමුණක්ම පරිහරණය කරනකොට ඒ අරමුණු අනිත්‍ය වශයෙන් දකිින්. ඔය කණට ඇහෙන ශබ්ද හැටපේන රූප යොක්කෝම තන්හාවෙෙන් දේශයෙන් අල්ල ගන්න ගැටෙන්ට පැටලෙන යන්න එපා ඒවත් එක කෙලෙස් සෞස ගන්න යන්න පේවානේ හැම එකක්ම මොහොතින් මොහොත වෙනස්සෙල යන දේවල්න්නේ. ඒවා ස්තිර වශයෙන් අල්ලගන්න ගිහාම තමයි මගේ හිතේ කෙලෙස් සැවිසිලා මං සංසාරයට වැටිල මගේ පැවැත්ම තහවුරු වෙලා දුකට පත් වෙලා දුක්විඳන්න වෙන්න කියලා. රරගෙන දුකෙන් නිදහස් වෙන්න නම් මූලික කාරිභාරය තමන් විසින් කලිය තුයි කියලා තේරුම් අරගෙන පුළුවන් තරන් හිත අකුසලෙන් මුදවාගෙන කුසලෙහි යොදවාගෙන කටයුතු කරන්න වැය කරන්න අන්නේ සඳහා දක්වන වෑයම තමයි සම්මා වායාම කියල කියන්නේ තට සම්මා වායාමය කියන්නේ සීලයටත් සමාධියයටත් දෙකටම අවශ්‍ය කරන මූලික මාර්ගාන්ගයක් බව තේරුම් අරගෙන ඒ මාර්ගාන්ගේ හොඳින් ඔබේ ජීවිතයට ගලපාගන්න වැෑයම් කරන්න. ඒ සඳහා පෙන්න්න තු බැහම දෙනාටම මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කිය අපිට සිටින් ප්‍රාර්ථනා කරනවා. ආකාසටහාච බොහම්මට්හා දේවා නාගා මහිද්දිකා පු්ඥන්තන් අනමෝ දිත්වා චිරංරක් හන්තු සාාසනන් චිරංරක් හන්තු දේශනං චිරංරක් හන්තුත් ව සදා ධර්මශ්‍රවනා නිසන්සයෙන් හැමට උතුම් නිවන්සුව සැලසේවා. සාමානින් මම බණකිවරුණාම පොඩි රිවිෂන්න කක් දෙෙනවා. අද කල් වෙලා ගත වුණ නිසා වෙලාව නැහැ. ම අද කෙසේ වනත් කෙටින් මතක් කරන්නම් අද කියල දුන්නේ සම්ම වායාමය පිළිබඳව ආර්යෂ්ඨාංගික මාර්ගයේ ඉගැන්වෙෙන. සම්මාවායාමය කියන්නේ හුදෙක් සාමානයේ දක්වන යහපත් උත්සාහය නෙවෙයි. කෙලෙස් ප්‍රහාණය සඳහාත් කුසලය වර්ධනය කිරීම සඳහා ගනු ලබන සම්මාවායාමයයි උත්සාහයයි. අපේ හිතේ කෙලෙස් ක්‍රියාත්ම ගොනා දීර තුනක්තියෙනවා අනුසය පරිියොට්ටානවීතික්කම කියලා. අනුසේ අවස්ථාාව තියන කෙලෙස්සලට තමයි නූ පන් අකුසල් කියන්නේ. උපන් අකුසල් කියල කියන්නේ පරියුට්ටහන සහ වීතික්කම අවස්ථාවල ක්‍රියාත්මක කෙන කෙස්. පරියුට්ටහන ගන හිතේ ැකෑරවිින් තියන කෙස් වීතික්කම කියන්නේ කයිනුයි වචනය වු එලියට දාන කෙලෙස්. මෙන්න මේ අවස්ථාතුන පාලනිකන්න උදහාමුදුරු ත්‍රිශික්ෂ වදදේශනා කළා සීල සමාධි ප්‍රඥ්ඥා කියලා. තර සීලයෙන් කරන්න වීතික්කම කලෙස් කයින් වචනින් එලියට යන කෙලෙස් පාලනය කරන එක ඒවාගේ සමාධීෙන් කරන්නේ හිතින් කරන පව් කෙලෙස් නවත්තනයක ප්‍රඥාවෙන් කරන්නේ වීතික්කම අනුසය කෙලෙස් යට ගැහිල තියෙන කෙලෙස් සම්පූර්ණම ත්‍රිලක්ෂණය දැකලා අවබෝධයෙන් ඇත්තට නැති කරලදානක. ඉතින් අන්න ඒ සඳහා සීල සමාධී ප්‍රඥාාවන් වැඩිදිියනු කරගන්නට කරනු ලබන උත්සාහය තමයි සම්මාවායාමය කියන්නේ. එහෙම සම්මාවායාමයක් පුරුදු කරන කෙනෙකුට තමයි නිවන් මගෙහි කෙලෙස් ප්‍රහාණය කිරීම තුළ සසර පැවැත්ම නවත්තලා දාලා නැවැත්ම තහවුරු කරගෙන ඒ අමානිවරින් සැනසිල්ල උදාකරගන්න හැකියාව ලැබෙන්. දෙෙලෙසි කටයුතු කරන්න අවශ්‍ය වෙන විදිහි ධර්ම දේශනාවක් සඳහා පින්වත් ඔබ හැම දෙනාටම ඒ ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට ඉඩාවකාශ සලසාදීල දායකත්වය ගෙන කටයුතු කරේ. ැල්බන්ව පදිංචි තේ ාස්ත්‍රී ධමිකා එකනායක මල්ලසේකර මහත්පනය විසිනුයි පෙබරවාර විසි අටවෙනිදාටයේ දී ඇතිේ තුමියගේ පනස්වැනි ජන්වදිනය නිමිත්තන් ඇතුමේට ආශිීර්වාද ප්‍රාර්ථනා කරගෙන. බොහෝ දෙනාට ධර්මේශ්‍රවනය කරන්න අවකාශ සලසාදීල ධර්මදානම කුසලය පාල කරගත්ත මේ මොහොතේ. පැස් කර ගත දාාරතර කුසල ශක්තියේ බලයෙන් එතුමට නිදුක් නීරෝගී සුව චිරජීවනය උදාවේවා කෙළ කවට සාධ කියලා ශිරවාදකරම්ඒ වගේ මිතුම බලාපොරොත්තුවන පරිදිී පරලූසපත් සියලු ඥාතේහ කලින් නම් සඳහන් කරපු සියලු ඥාතේහ පින් අනුමෝ දැව තම තමන්ගේ භවගමන සුව පත් කර ගනිත්වා ක සාධ කියල පෙන්තෙන්. ලෝකයත් සම්බුද්ධ ශාසනයයක්ත් සුරකින සියලු දෙවියෝපින් අනමෝ දැන් වෙත්වා මේ පින් උතුන් හැම දෙනාටම එකලෙසින්ම දෙවියන්ගේ ආශිර්වාද හිමිකරත්වා දෙවියෝද නිවනින් සැනසෙත්වා කියල සාධ කියලපින්. මේ උතුම් කුසල් බිලින් පින්නත් ඔබ හැම මෙිලවසුව වේවා පරලුවසුව වේවා හැකි තරම් ඉක්මනින් උතුම් නිවන්සුවත් සැලසේවා කියල සාධ කියල ප්‍රාර්ත්තනා කරන්න. හැම දෙනාටම තෙරවන් සන්නයි. සාතුූසාතුසාතුූ සැදැවතුනි සත්වක සිත් සතන් නිවාස්ථනසාලමින් එවතුම්මෝ සත්තර මානු ශස්තනාව පාතාාවදාල කොළු ාත බෞද්ධාලෝකමාවදේ නාර්ථ බෞද්ධ තරමායතනාදයේ පදේ රාජකය පණ්ඩිත පූජනීය තරල්ලි චන්දකිීත්තේ පින්මත්සෝමින් වහන්සේට උන් වහන්සේ මේසදු කරන්න වෝ මෙවැනි ලෝක ශාස්සනක මේවරයන් තවච්චිරාත්කාලයක් නිිතුක්වෙන් නිරෝකීව, ඔබා පහැම දෙනා පෙනුවෙන් මේ උතුම් වූ සම්පෘත්ධ ශාසනය පෙනුවෙන් කරගනයාමට අවැස කරන ශක්තිය තෛරය නිදුක් නිරෝකී චිරජීවන සම්පත්තිය සැලසේවා උන්වහන්සේත් ප්‍රාර්ථනය පෝතියකින් උතු වූ චතුරාර සත්්‍ය තරමයන් ඔවබෝධීන් බොදු පසේ පුුදු මහරහත් තුතුමන් වහන්සේලා නිවේ සැනසී පෙමණ වැඩවදාල අජරෝත් නිර්වාණ සම්පත්තිය පිනිසම මේ ධර්මදේශනාමය කුසලානි සංසධර්මයන් හේතුවේවා වාසනාවත්වා පාරමිතා ධර්මයක්ම වෙෙත්වා යනුවෙන් අපිහැම දෙනාම සාතුනතින් ප්‍රාර්ථනා කරමෝ සාධෝ සාතෝ සාතුෝ